ගානකට කලින්
බෙහෙත විදපු හින්දා තමයි තෝගේ වස්සෙක් හම්බුනේ යමං ඔත්තර මහත්තයා පුදලාලි අපි පරක්කුනේ නෑ නේ නෑ නෑ මොන පරක්කුවද එමිද්දෝ එමිද්දෝ කොබඩි මහත්තයෝ එමිද්දා එමිද්දර එන කියාපන් මං දන්න එමිද්දෙක් ඉන්නවයි ඔත්තර මහත්තයෝ මේ තමයි මගේ කොහ මල්ලි නෑ 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 මුදලාලි මට මේ මල්ලි ගෙවඩක් නෑ මට බැස්සීන තැන කිව්වනම් හෙප්පී ඔත්තර මහත්තයෝ එනවා කියලා ආන්ඩව මම වැක්ටි ගාලෙන් බන්නලා ඉති පොඩි මහත්තයෝ අර ගාල පොඩක් පෙන්නහන් මේ ඩොක්ටර් මහත්තයට ඔන් ඩොක්ටර් මහත්තයට එන ඔය ඔළුවේ දාන එක මේ කටි හන් පොඩි මහත්තයෝ කොහෙන් හරි කියලා ඔය පොඩක් පෙන්නපන් මේ ඩොක්ටර් මහත්තයට ගාල දෙන්න අනේ ඒ දැන් හරම් මොඩුව පැත්ත යන්න පුළුවන්ද පොඩි මහත් පොඩි මහත් බගිහිල්ලා ඔය හරක් මඩුව පෙන්නලා වරෙන් ඔය බිහිල්ලා බලාගෙන ඉන්න ඕනේ නෑ උඹ තේරුණා ඵලයන්ද मुदलाली ඒක නෙමෙයි බලපම් පොඩ්ඩක් එහා පැත්තට ගිහිල්ලා පොඩි මහත්තයා පිටක් කෙරුවා එහෙට විදී ඔස්තර මහත්තයත් එක්ක මේ ඉන්නේ ආ ඔස්තර මහත්තයා වැඩේ කෙරුවා ඔස්තර මහත්තයා නෑ වැඩේ පටන් ගත්තා හරි නෑනේ මම බලන් ඉන්න එක මං ආවා ඔස්තර මහත්තයා මට පොඩි මල්ලේ කිව්වා මේ වැඩේ හොඳට කොරায়ে කියලා මුදලාලි අර මේ මොකද අර ගව මඩුවි අර රෙදිල්ලනේ කයි බේසමයි සබන් ඒව එහෙම තියලා තියෙන මොකද අන්න මුදලාලි මාත් අහන්නමයි හිටියේ අනේ ඉතින් එකතු ආයයි තිව්වේ කවුද දන්නේ මේ දෙන්නේ කෙනමයි කියලා දොස්තර මහත්තයෝ ඒ කිව්වේ මුදලාලි ඒ කියන්නේ දොස්තර මහත්තයෝ ඔහු කිව්වේ අපි සුගම් වලට කැමති නෑනේ මං ඔය ඒකයි සබන් කෑල්ලයි පණිට්ටුවයි තුවායයි ගෙනහිලා දිව්වේ මොන පිස්සුද මේ මවුලක් තිබ්බේ නැහැ මොන පිස්සුද මේකයි ඉතින් පොකටක් කියලා ඉතින් ඔය පෙරසූදානම තියාගන්න එක හොඳයි නේ මම මුදලාලිට කිව්වේ සබන් කෑල්ලකුත් තමයි නම් තියා කියන්නේ ආ එහෙමිට ඒක ඊතෝරු මුදලාලි අර රෙදිල්ලනේ එකක් එහෙම තිබුණේ මොකටයි ඒක දොස්තර මහත්තයෝ හදිස්සියේ කාලි සම කැලයි වෝතින් ඔබතුමා ඕක ඩිංගක් එල්ල ගන්න මොකක් හරි තියෙනත් එපා ඉතින් මුදලාලි මේ කිව්වේ කියලා හිතේ තියාගන්නවා නෑ මම බයි යන්න දොස්තර මහත්තයෝ හිමිච්චෝ අර ඔළුව දාන එක ගෙනත් දෙන්න මේ දොස්තර මහත්තයට හි හිමත මොකෝ බෝල මේ කලබලේ කොහ පොඩි මහත්තයා පොඩි මහත්තයා මේ හිමත ගොඩ වුණා නේ හිමිච්චෝ පොඩි මහත්තයා එන්න කියනවා හිමිච්චෝ මේ පොඩි මහත්තයා එන්න කියනවා හිමත ගොඩ වෙන්න ඉතින් අපේ ගෙදරට ගොඩ වෙන්නකෝ පොඩි මහත්තයා පොඩි මහත්තයා මෙහාට ආව නම් මම දැන් මේ ස්පිරිතාලෙන් එනගම මුදලාලි දන්නවද පොඩි මහත්තයෙන්ද මගේ කෙල්ල ළමෙක් ඉන්නවා කියලා ළමේ මේ මහත්තයෝ ඒ වගේ දෙයක් තියෙනවා මේ ගම්මුන්ට ඇහෙන කෑ ගහන එක නෙමෙයි වැඩේ තියෙන්නේ අපි ගමේ මිනිස්සුනේ ඕක මේ මොකක් හරි කරගන්න මේ මිච්චෝ මේ මේවා මේ පුදුල ගන්න බැරි පාස්න නෙමෙයි බං මේ ඕතර හිතන දේවල් නෙමෙයි මේ බැලි කික්කිට ඌරු පැටව හම්බුනාම කියන්නේ ඔන් නොම්බර් එකේ බඩුව ඔය සුපිරි බඩුව හා සුපිරිම බඩුව සුපිරිම බඩුව යාපන් සියර නම් ඕවා කරලා දෙන්න බෑ නොවේ ගමේ පිට්ටියකට ඇහ බොක්කනේ ගමේ පිට්ටියකට අපේ උදලාල්ලි ගානේ නිකන් කල්ලා දුන්න කියලා ඉතින්